වසරේ මාර්තු 13 වනදා සිට කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයින පුරා පාසල් වසා දැමීමට රජය තීරණය කළ අතර පසුව අධියර කිහිපයක් යටතේ සියලුම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ හැරුණු කොට සෙසු පළාත්වල පාසල් ආරම්භ කිරීම සිදු වුණා. කෙසේ නමුත් එම අධියර යටතේ බස්නාහිර පළාතේ විවෘත කෙරුණේ 5, 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණයි. කෙසේ නමුත් කොවිඩ් එන්නත ජනතාවට ලබා දීමත් සමග මෙරටින් හමුවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබීම හේතුවෙන් බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණිය ඇතුළු දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීම අද දින සිදු වුණා. වසංගත තත්වයේ වැඩිම බලපෑමක් එල්ල වූ බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමේදී විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව බස්නාහිර පළාතේ සිසුන් 15ක් සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු අතර සිසුන් 16-37 අතර සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු වනවා. එමෙන්ම සිසුන් 30ට වැඩි පන්ති කණ්ඩායම් 3කට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. මේ අතර බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත වීමත් සමග එම පළාතේ පාසල්වල සිසුවියන් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පාසල්වලට පැමිණීමේ ප්‍රවණතාවයක් අද දින දක්නට ලැබුණා. සෙසු දිස්ත්‍රික්කවලද පාසල් ආරම්භ කිරීමේදී සිසුන්ගේ පැමිණීමේ ප්‍රවණතාවයක් අද දින වැඩි වශයෙන් දක්නට ලැබුණා. මේ අතර සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසු සැරිය බස් සේවාවද සිසුවියන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවා තිබෙන අතර නියමිත මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් සිසුවියන් ප්‍රවාහනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර බස්නාහිර පළාතේ දහම් පාසල් ලබන අප්‍රේල් මාස 18 වනදා ආරම්භ කිරීමට නියමිත අතර බස්නාහිර පළාතේ පිහිටි අගරදගුරු පදවි කතෝලික සභාවේ සියලුම පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ලබන 5 වනදා ආරම්භ වීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.